Cekrena maru udah dino. Ekteran wedi gitu loh ada, mudah dapat tuh. Hiri mati kita ini kemesin tiang nih deh. Ekteran metode apa nih ada? Dino aku, kau nih akhirnya kita metode apa nih? Mi, kau ane malah ada pasti muka tuh ya nih. Kau bumi jangan ikut dana nanti, emang ekteran nggak ada nih kalau dana nanti. Bil nuker kiena, man raja kali kita hoyan nih. Mister Ben Samarvil. Room Mickey. Wedi atar lagi peunat, Mister Dayan wedi atar lagi naya begini. Ya itu naya begini macam, malah kan terus dasar kan. Mei, ada sedikit kan belum? Sejahtera bagi ofis rumah daripada kena lagi. Kian amayan kena podi sakit ak tibu na. Itu ada confirm nih. Mekolla ke mek khata amem passe. Mini hamu kata balai ini kado teri di mebo sadhan nokare. Mangi tane bayar teri nih dini. Kocerunat. Mekolu mek kata weda kerana khatiye nih. Hello. Kau sudah terpaham ide itu nih? Oh, Miss Dan, dengar apa? Baik. Mereka kiwa ikhla sujatara kisi prashnaya kwenye ne. Dakkadi kiwa rapasya kethini kiwa rai. Kata karma ji. Tamun estekin dekamudhe kiyan uchala vayavindu ne ne. Ida raya inspektor.
මේ මනුස්සයා කෑම අරගෙන එනකොට ඔෆිස් එක ළඟ ඉඳලා ගිය ත්‍රී වීල් එකේ ඔය කියන මෑන් ඉන්නවා මෙයා දැකලා තියෙනවා. තමුන් හොඳාකාරව දැක්කද ඔය මනුස්සයා ඔකේ ඉන්නවා? කතා කරනවා. අනේ සර්. නොදැක්කද දුන්නු මන් දැක්ක කියන්නේ? කමාරේ දාන්න තව මිනිහෙක් වැරදි සාක්ෂියකට පොරවන එක බරපතල වරදක් මිසක නෑ. විරවර්ධන මේක පොඩි මිස්ටේක් එකක්. මට තේරෙනවා මේක මිස්ටේක් එකක් කියලා. හැබැයි මේක මිස්ටේක් එකක් වුණත් සදයන් වගේ වැදගත් උගත් බුද්ධිමත් කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් වෙන්න බෑ. හැබැයි මිස්ටර් ඇන් මට ඩීඑජ්ජි මහත්තයා නිතරම කෝල් කරලා පැයෙන් පැයට අහනවා මේ කේස් එකේ ප්‍රෝග්‍රෙස් එක. මට මේ සියලුම සිද්ධීන් ඩීඑජ්ජි මහත්තයාට කියන්න සිද්ධ වෙනවා. I'm very sorry. තියාම කවුද සරලෙනිස් මාමගේ පිට අතුලනා දැක්කට මං හරියට අඳුරගත්තේ නැහැ. කිට්ටුවට එද්දි නෑනේ කවුද කියලා දැක්කේ. මේ බාග වෙලාවට ඔය අය දැක්ක විදිහ වෙන්න ඇති. ඔයි කිව්වේ කතාව? එහෙම ඇස්රවට එන්න මට 40 ඇඳිරියද? ඔයා කියන්නේ සරලෙනිස් මාම මෙන්න මෙහෙම සරංගෙටේ අල්ලගෙන පහත් වෙලා ඉන්නවා. සන්තුෂ් අයියා දාඩිය මුගුරු හෙලාගෙන පිට අතුල්ලනවා. සන්තුෂ් සන්නේලිස්ගේ පිට අතුල්ල අතුල මොනවද කිව්වේ කියලා නම් සන්නේලිස් ආයේ මෙහෙ ආවහම අහගන්න බැරිය? වැඩේ තියෙන්නේ ඒක නෙවෙයිනේ දූලගේ අම්මේ. ඔය හාදයා සරණේරිස්ගේ පිට අතුල්ලන තත්ත්වෙට පත්වෙච්ච එක නෙවෙයි. උන් ලැජ්ජාවක් තියෙන මිනිස්සු එයා දුලයි අපච්චි. ඒකමනේ තියෙන බය. ඕන හෙනයක් වෙන්න කියලා මෙන්න එක බිලෙන්නකෝ. ඉතින් බොනවා. එන්න බෙහෙත් දියා.
අට කිව්ලුවත් යන්න බොන්න. මු බබා වෙන්න හැදුවෙන් බෙහෙත් ටික පෙවුනේ මට. ඔයාට තියෙන අසනීප වල හැටියට එක අතකට ඒක හොඳයි. හැබැයි ඉතින් ඕවා ඇඟේ අමාරුට මිස මුලේ අමාරුට අහන්න බෙහෙත් නෙමෙයි. අනේ මේ කිව්වට දයන්කාරයා මේ අහිංසකයට මොකක් කළේද දාලා තියෙනවා. මෙච්ච සිද්ධිය තමුන් කාටර කිව්වද? ඒක හොඳයි. මේ සිද්ධිය කාටර කියලා තිබුණොත් මෙතන රස්සාව කළා ඉවරයි. අම්සි ගෙදර ගිහිල්ලා ඉවරයි. තේරුණාද? විශ්වාස නොකරනවා නම් ඒත් විශ්වාස කරන්න. දැන් අය මහමිනියයි පුංචි මහත්තයයි ඉන්නේ හරියට වෙඩි කහපු ඌරයි ඌරගේ පැටියයි ගානට. ඕ උංගාව උසිගන්නපු ගමන් අපා කරන බල්ලෝ ඉන්න එකේ අපේ චූරි මැනගේ සුදු මැනගේ පරිස්සම් කරගන්න ඕන. මට නම් හිතෙන්නේම සරණේරිස් එකම පන්දමෙන් දෙගුණ ගිනි තියනවාද? මිනිත්තුවක් නැතුව එක දිගට මේ කේලම් කියලා 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 උගුල ලීලා වෙලා තියෙන්නේ. වයස ගැන හිතලා හොඳ වැයෙන් කිරි කහ ටිකක් හදලා දෙන්නකො. හොඳට සීනි ටිකක් දාලා. සරණේනිස් මම ආවොත් මට වැඩක් කියනවා. කෙරන දණේ අපි කියන්න බෑනේ. කෙරන දණේකට. කෙරන දණේකට. විසාක අර රාක්‍ය පොත් ටික හරහාට එලා තියෙන්නේ. ඒක ඇල්ෆබෙට් එකේ පිළිවෙලට හදලා දා. මේක ඉවරයක් කරලා වස් කරන්නද මහේන්ද්‍ර? දැන් කරන්න ඕනේ ඉඳ දැන් කිව්වේ. ඒවා තමුන් හොයලා බලලා කරන්න ඕනේ වැඩ. මං ඇඟිල්ලෙන් අල්ල බලනකොට පස්සෙත් ආයෙ පස්සට දා. අත නිසුවා මහේන්ද්‍ර. වෙලාවකට මට නම් සරණේරිස් මාමා කියන මේ කතාව පිළිගන්න බෑ.
හරි. මේ ඊයේ පෙරේද දවසක මහා පාරේදී පුංචි මහත්තයා ගෑනකට චූටි මැණික ගොඩ වුණාද නැද්ද? ගොඩ වුණාද නැද්ද? හරි ඉතින් දැන් සරණේරිස් මම මොකද්ද කියන්න යන්නේ? හරි. මං අහන්නේ ඇඟට ගොඩ වුණාද නැද්ද? මේ පොඩි ප්‍රශ්නයක් වුණා. හරි ඉතින් ඇයි කියලා කියන්නකෝ. පුංචි මාත්තේ කතාව කියලා අහක් වෙලා මට කිව්ව දේ දන්නවද? මට කිව්ව දේ දන්නවද? හරි හරි ඉතින් පාරක් නොකර කියහන්කෝ. පුංචි මාත්තයා කිව්වා සුදු මැණිකව බලෙන් හරි කසාද බැඳලා ඔය කට හොඳ නැති පත කොට කැත ගෙම්බිව ගෙදර වැඩකාරකමට ගන්නවා කියලා. අම්මපා. ඇ පොඩිද? ඔය මිනිහත් එක්ක පාර සංසාරවල වුණාද? එහෙම රණ්ඩුවක් වුණේ නෑ අප්පච්චි. එයයි අනම්මනම් කිව්වා. මං ඒවට උත්තර දුන්නා එච්චර. මෙහෙම බලන් යද්දි මේ කියන කතා බොරු වෙන්න බෑනේ. ආයි මං අහවල් එකට බොරුවක් කියන්නේ කුමාරියාමේ. මං බොරුවක් කියනවා වගේ නම් මේ ඇස්පනා පිටම මට පරිසම් දෙන්න ඕන. අම්මපා. ආවන්. දෙයනේ. ඔය හරියක්කේ. ඒක දෙයියෝ කළා වගේම වැඩක් තමයි. රම්පිට පොඩි පොකුරු පොකුරු හැලෙන්න හිනයක් ගැහුවා වගේ මොකද්ද මං පත් උනේ? තව ඩිංගක් එහෙට මෙහෙට වුණා නම් තරණේවිස හොයන්න වෙනවා. ඇහ පොවන මානෙක වන් නොතිපිච්ච පොල් ගෙඩියක් කොහොමද දුලයි අපච්චි මිදුලට කඩා වැටුනේ? කොස් අත්තේ ඇදිලා මෙහෙට විසි වෙන්න ඇති මං හිතේ. අන්න බලන්න හෙන්රි මාත්තෝ ඒකෙත් ඇටි. අම්මම මම මේ හාංක විසියේ ගෙට උඩ උනේ පොල් ගෙඩියක් ඉල්ල ගන්න කියලා. දෙයියනේ කියලා පොලේ ඇවිල්ලා මගේ ඇඟේ හැපිච්ච ඇටි. දෙයියනේ කියලා ඒ ප්‍රශ්නෙත් හරි. එහෙනම් කුමාරයාමි මං ගොයින් එන්න. එන්න මාත්තෝ මං යන්න. සුදු වැණිකේ මං ගොයින් එන්න. එන්න. වෙන කඳයා වගේ ඉන්න හින්දා වේරුණා මිසක්කා. ඒ පොල් ගෙඩිය වැටිච්ච විදියට වෙන මිනිහෙක් නම් තුන් මුණින් දාලා වැටෙන්නේ. වැඩේ කියන්නේ මම බොරුවක් කියනවා නම් මට මෙතනදීම පරිසම් දෙන්න ඕනි කියපු ගමම්මනේ සරණේරිස් මාමගේ ඔළුවට ওই පොල් ගෙඩිය වැටුනේ. කිව්වත් වගේම ওই සරණේරිස් මාම කියන කතා ගැන මට පුංචිම පුංචිවත් විශ්වාසයක් නැහැ අප්පච්චි. හාමුදුරුවන්ට ඔප්පු වෙන්න පත ඇට්ටේරි පොල්ලකින් පුරපත්තට තඩි වැව වගේ නේ අමාරුව. අපි මේ තාප්පේ ගාව
කෙහෙල් මල පොල් ගෙඩියක් නෙමෙයි සුදු මැණිකේ මේ මේ පොල් ගහක් કરી පොල් ගහක් કરી කඩන් වටනවත් කර දෙන්න පුළුවන් මිනිහෙක් මං ඔව් මම මේ එහාට මෙහාට ඇඹරි ඇඹරි බැලුවේ මේ මගේ කිහිලේ තිබ්බ පොලේ කෝ කියලා පොලේ පොලේ දිනේ ඔය කැලේ ඇයි දැන් මාමා විසිකලේ තීන දාංගලේ හැටියට උන්ති මහත්ලන් අත්මුතු පරම්පරාවත් කුල පොකර ලැබුවත් මදි දැන් තවම ඉතබලකො පිටි පිටි ගගා සරලේනි ස්වාමී කෝ පොලේ සරලේ